මේ තියෙන්නේ iPhone 16. Apple ලගේ latestම iPhone 16 series එකේ තියෙන phone එකක්. iPhone 16 series එකේ තියෙන අඩුම වෙලාවට ගන්න පුළුවන් phone එක තමයි මේ iPhone 16 කියලා කියන්නේ. ඉතින් මේකටත් වඩා ටිකක් ගණන් වැඩි iPhone 16 Plus සහ අපිට ඕන නම් iPhone 16 Pro version එක වෙනදී ගන්න පුළුවන්. ඊටත් වඩා ලොකු ගණක් ඕගොල්ලන් pay කරලා. ඉතින් මේ අලුත්ම iPhone series එකේ අපිට iPhone 16 Pro වල ඒ තරම්ම ලොකු වෙනසක් බලා ගන්න බෑ කලින් අවුරුද්දේ ආපු iPhone 15 Pro එකත් එක්ක compare කරනකොට. ඒ වගේම ගොඩක්ම ලොකු changes අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ iPhone 16 phone එකේ. ඉතින් මේ phone එකේ තියෙන changes මොනවද? මේ හැම දෙයක් ගැනම අපි අද වීඩියෝ එකේ කතා කරමු. ඉතින් වීඩියෝ එක බලන කලින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක like කරලා subscribe කරගන්න අවතර කරන්න එපා අපේ channel එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ මේ වීඩියෝ එක ස්පොන්සර් කරන්නේ iCareFone කියන මෙන්න මේ app එක. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලන් iPhone එකක් පාවිච්චි කරත්, ඔයාලන් Android phone එකක් පාවිච්චි කරත් මේ app එක පාවිච්චි කරලා ඔයාලගේ phone එක ගොඩක් හොඳට manage කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලගේ iPhone එකේ storage එක ගොඩක්ම අඩුයි නම්, ඉතින් මේ වගේ ලොකු update එකක් ඔයාලගේ phone එකට දා ගන්නකොට ඔයාලගේ phone එකේ storage එක මදි නම් ඔයාලන්ට මේ app එක පාවිච්චි කරලා නොමිලේම ඔගලන්ට අවශ්‍ය නැති ෆයිල්ස් හැමදාම ඔගලන්ට නිල් කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපිට ෆෝන් එකක් ඕපන් කරාම හොයාගන්න අමාරුයි මොකද්ද අපිට අවශ්‍ය දේවල් සහ අවශ්‍ය නැති දේවල් මොකද්ද කියලා. ඉතින් මේ ඇප් එක ඒ හැමදාම ගොඩක් ලේසිය ඔගලන්ට කැටගරිස් කරලා තියෙනවා. ඉතින් ඔගලන්ට බලා ගන්න පුළුවන් ඕවර්සයිස් ෆොටෝ, ඒ වගේම ස්ක්‍රීන්ෂොට්ස්, ඒ වගේම සිමිලර් ෆොටෝස්, එක වගේ ෆොටෝස් ගොඩක් තියෙනවා නම් ඒවා ඩිලීට් කරන්න පුළුවන් ගොඩක්ම ලේසියෙන්. ඒ වගේම ලාජ් වීඩියෝස් ඔගලන්ට බලා ගන්න පුළුවන්. ඕකරි ලාජ් වීඩියෝස් තියෙනවා නම් ඔගලන්ට ඒවා ඩිලීට් කර ගන්න පුළුවන්. ඒ වගේම ඔගලන්ගේ ෆෝන් එක ක්ලීන් කරන්නත් මේ ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගලන්ට ලින්ක් එකක් තියෙනවා. ඒ ලින්ක් එක ක්ලික් කරලා මේ ඇප්ලිකේෂන් එක ගැන ඔයගලන්ට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් සහ මේ ඇප්ලිකේෂන් එක ඔයගලන්ගේ ෆෝන් එකට දාගෙන ඔයගලන්ට යූස් කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි iPhone 15 එක සහ iPhone 16 එක compare කරනකොට අපිට ගොඩක් ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් මේ ෆෝන් දෙක අතර. ඉතින් සාමාන්‍ය Pro version එකේ අපිට ඒ තරම්ම ලොකු වෙනසක් බලා ගන්න බැරි වුණාට අපිට iPhone 15 එක සහ iPhone 16 එක අතර ගොඩක් ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මේ ෆෝන් එකේ ඔගලන්ට ඩිසයින් එක සම්පූර්ණයෙන් වෙනස් කරලා තිනවා. ඉතින් මේ ෆෝන් එකේ තියෙන කැමර සෙටප් එක සම්පූර්ණයෙන්ම අපිට වර්ටිකල් විදිහට බලා ගන්න පුළුවන් කලින් තිබ්බට වඩා. ඉතින් මේ කැමරකේ ප්ලේස්මන්ට් එක වෙනස් කරලා තිනවා. මොකද අපිට ස්පේෂල් වීඩියෝස් රෙකෝඩ් කරගන්න මේ ඇලයින්ස් එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඉතින් මේ වර්ටිකල් විදිහට මේ කැමරක ඩිසයින් කරලා තියෙන නිසා අපිට මේ ෆෝන් එකේ ටිකක් ලොකු බැටරියක් බලා ගන්න පුළුවන් කලින් අවුරුද්දේ ආපු iPhone 15 එකට වඩා. ඉතින් ඒක ගොඩක්ම ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ෆෝන් එක බැටරි කැපැසිටි එක සහ බැටරි ලයිෆ් එක අපිට ගොඩක්ම වැදගත් අපි ෆෝන් එකක් යූස් කරනකොට. මේ ෆෝන් එකේ තියෙන ඊළඟ ලොකුම ඇඩ්වාන්ටේජ් එක කියලා කියන්න පුළුවන් මේ ෆෝන් එකේ තියෙන චිප්සෙට් එක. ඉතින් ඕගලන්ට දන්නවා ඇති කලින් අවුරුද්දේ iPhone 15 series එක ඕගලන්ට බලා ගන්න පුළුවන් උනේ පරණ iPhone 14 Pro එකේ තියෙන චිප්සෙට් එක තමයි. ඉතින් මේ ෆෝන් එක අපිට අලුත්ම SoC එකක් බලා ගන්න පුළුවන් Apple වල A18 කියලා. ඉතින් මේක second generation 3 nanometer chipset එකක්. ඉතින් මේ SoC එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් CPU, GPU, neural engine, cache, ඒ වගේම DRAM මේ වගේ දේවල් එකතු කරලා හදන එකම chipset එකට. ඉතින් මේ වගේ SoC එකක් අපිට ගොඩක්ම energy save කර ගන්න පුළුවන් සහ ගොඩක් හොඳ speed එකක් අපිට මේ phone එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ phone එකේ SoC එක මේගොල්ලන් design කරලා තියෙන්නේ මේ phone එකට Apple intelligent ගොඩක් හොඳට වැඩ කරන්න. ඉතින් ඔයගලන්ට දන්නවා ඇති Apple intelligent කියලා කියන්නේ Apple iPhone වලට එන අලුත්ම AI version එක. ඉතින් මේ Apple intelligent වල අපිට ගොඩක් features බලා ගන්න පුළුවන්. ඉතින් මේක වැඩ කරන්න මේ chipset එක ගොඩක්ම උදව් වෙනවා. මොකද සාමාන්‍ය Apple intelligent එක වැඩ කරන්න ගොඩක් හොඳ RAM එකක් තියෙන්න ඕනේ. ඉතින් මේ ෆෝන් එකේ තියෙන 8GB RAM එක මේකට ගොඩක්ම උදව් වෙනවා. මොකද සාමාන්‍ය iPhone 16 සහ iPhone 16 Pro දෙකටම මේ අවුරුද්දේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් 8GB RAM එකක්. ඉතින් කලින් අවුරුද්දේ ඒක වෙනස් වුණා. ඉතින් මේ අවුරුද්දේ මේ ෆෝන් දෙකටම 8GB RAM එකක් බලා ගන්න පුළුවන්. මොකද Apple intelligent වැඩ කරන්න මේ ෆෝන් එකට අනිවාර්යයෙන්ම 8GB RAM එකක් ඕන නිසා. මේ ෆෝන් එකේ තියෙන ඊළඟ ලොකුම feature කියලා කියන්න පුළුවන් මේ ෆෝන් එකට Apple ලගේ Pro phone වලට එන action button එක මේ ෆෝන් එකටත් මෙගොල්ලන් include කරලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් iPhone Pro series එකේ එන action button එකේ තියෙන හැම feature එකක්ම ඔයගලන්ට මේ iPhone 16 phone එකේත් ඔයගලන්ට use කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයගල action button use කරනවා නම් ඔයගලන්ට අනිවාර්යයෙන්ම Pro phone එකක් මිලදී ගන්න වෙනවා. හැබැයි මේ iPhone 16 phone එකෙත් ඔයගලන්ට මේ action button use කරන්න පුළුවන්. ඉතින් මේ action button එක ගොඩක්ම use කරන කට්ටියට මේ phone එක ගොඩක්ම උදව් වෙනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම ඔයගලන්ට තවත් අලුත් button එකක් බලා ගන්න පුළුවන් මේ iPhone 16 වල. ඒ තමයි මේ camera control කියන button එක. ඉතින් මේ camera control එක පාවිච්චි කරලා අපිට සාමාන්‍යයෙන් ඔයගලන් phone එකකින් ෆොටෝස් ගන්නවා නම් ඒ ෆොටෝස් වල capture button එකක් විතර මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලගේ phone එකේ තියෙන camera එකේ exposure එක
ටෝන් එක එම නැත්තම් zoom range එක එම නැත්තම් aperture එක මේ වගේ දේවල් වෙනස් කරන්න මේ කැමර කන්ට්‍රෝල් බටන් එක ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ බටන් එක නැතු වුණත් ඔයගලන්ට ඔයගලන්ගේ ෆෝන් එකේ තියෙන සාමාන්‍ය කැමරා ඉන්ටර්ෆේස් එක පාවිච්චි කරලත් ඔයගලන්ට මේක වෙනස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි මේ අවුරුද්දේ Apple මේකටම කියලා dedicated බටන් එකක් ඒගොල්ලන් දීලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ ෆීචර්ස් එන්නේ Pro ෆෝන් වලට විතරයි. හැබැයි මේ අවුරුද්දේ iPhone 16 ෆෝන් එකෙත් ඔයගලන්ට මේ කැමරා කන්ට්‍රෝල් කියන බටන් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම නම් මේ ෆෝන් එකේ තියෙන කැමරා කන්ට්‍රෝල් බටන් එක ඒ තරම්ම පාවිච්චි කරන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් ෆොටෝ එකක් කැප්චර් කරන්න පාවිච්චි කරනවා වෙනුවට අපේ ෆෝන් එකෙන් ගන්න ෆොටෝස් වල තියෙන එක්ස්පෝෂර් එක එහෙම නැත්නම් ටෝන් එක, ඇපර්චර් එක මේ වගේ දේවල් වෙනස් කරන්න මේක පාවිච්චි කරනවා ගොඩක්ම අඩුයි මම හිතන්නේ. ඉතින් සමහර වෙලාවට මේ බටන් එක ඕගලන්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ වගේම ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ 6.1 ඉන්චස් 1080p පැනල් එක. ඉතින් මේක 60 Hz පැනල් එකක්. ඉතින් සාමාන්‍යයෙන් මේ ෆෝන් එකේ ප්‍රයිස් එකත් එක්ක කම්පයා කරනකොට මේ ෆෝන් එකේ තියෙන රිෆ්‍රෙෂ් රේට් එක ගොඩක්ම අඩුයි. ඉතින් සාමාන්‍යයෙන් ඕගලන්ට ෆෝන් එක රිෆ්‍රෙෂ් රේට් එක ඒ තරම්ම වැදගත් නැත්නම් ඕගලන්ට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඕගලන් මතක තියාගන්න ඕනේ iPhone 16 එකට high refresh rate display එකක් නැහැ. සාමාන්‍යයෙන් 60 Hz display එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ඔයගලන්ට සාමාන්‍යයෙන් 200 nits දක්වා peak brightness එකක් තියෙනවා. ඉතින් අපිට brightness එක ගැන නම් අපිට ඒ තරම්ම ලොකුට වදගන්න දෙයක් නැහැ. මොකද ගොඩක් හොඳ brightness එකක් මේ ෆෝන් එකේ තියෙන display එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක හැරෙන්නට මේ ෆෝන් එක ගොඩක් හොඳට ඒගොල්ලන් design කරලා තියෙනවා. මේ ෆෝන් එකේ design එක, මේ ෆෝන් එකේ build quality එක ගොඩක් premium look එකක් බලා ගන්න පුළුවන් මේ ෆෝන් එක අතට ගත්ත ගමන්. ඒ වගේම මේ අවුරුද්දේ ගොඩක් හොඳ color set එකකුත් බලා ගන්න පුළුවන් මේ iPhone 16 වල. ඉතින් මේ Apple iPhone 16 එක ගන්න එක හොඳයිද එහෙම නැත්නම් iPhone 16 Pro එකම ගන්න එක හොඳයිද කියලා අනිවාර්යයෙන්ම පල්ලා කමෙන්ට් කරන්න අවතක් කරන්න එපා. මේ වීඩියෝ එකට ලයික් කරන්න, ඔයගලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. ආයෙත් අපි මේ වගේ වීඩියෝකින් හම්බෙමු.